සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපතිගේ තීරණය ඉදිරි සතියක් තුල මේ දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාවය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව මා ඔබට පැහැදිලිව සාධික වෙනවා. බලතල අහිමි කිරීමේ අතුරු තහනම ternaryව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට එරෙහි පෙත්සම්වලට මැදිහත්කාර පෙත්සම් 10ක්. මහජන සේවා නිසි පරිදි ගෙන යන්න ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්. දින 7ක් ඇතුළත වත්මන් දේශපාලන අර්බුදය ස්ථීර වශයෙන්ම විසඳන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත මහා සම්මේලනයේ අමතමින් ජනාධිපතිතුමා වදාහරණය කළේ අධිකරණය දෙන්නා වූ තීන්දුව තීරණ ඉතා ගෞරවයෙන් බාර ගන්නා බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත මහා සම්මේලනයේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත්වලින් අනතුරුව පක්ෂීය ගීතේ ගායනා කිරීම සිදු කෙරුණා. අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වත්මන් අර්බුදයේ නිර්මාණය කළේ තමන් නොව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවයි. ඒ අනුව තමන් එක්සත් ජාතික පෙරමුණේ නායකින්ට ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළ පරිදිම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 අත්සන් කළද රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැති තුරේට පත් නොකරන බව අවධාරණය කළා. එය තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් හෝ පාටපිලිබඳ ප්‍රශ්නයක් නොව ඔහුගේ වැඩපිළිවෙල රටට නොගැලපෙන නිසා බවද ජනාධිපතිතුමා පැහැදිලි කළා. දූෂණයට විරුද්ධව, වංචාවට විරුද්ධව, හොරකමට විරුද්ධව, පාවා දීම් වලට විරුද්ධව රට තුල යහපත් සමාජයක් ගොඩනගන්න මානවවාදී දේශපාලන චින්තනයකින් හෙබි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනයේ මහා ආලෝකයෙන් සහ ප්‍රභාස්වරයෙන් ගොඩනැගී යුතු සමාජයක් ගොඩනගන්න ආධ්‍යාත්මික වශයෙන් ගුණ යහපත් සමාජයක් ගොඩනගන්නයි මේ දේශපාලන තීන්දුව දෙක මම ගත්තේ 2015 ජනවාරි 8 62,50,000ක් ඡන්දේ පාවිච්චි කරමින් නිර්මාණය කළ බිහි කළ ඒ පවිත්‍ර වූ පවිත්‍ර වූ මහා ප්‍රබුද්ධ වූ දේශපාලන ගමන සහ සංකල්පය රනිල් වික්‍රමසිංහ අමු අමුවේ දූෂණය කළා. යහපාලන ආණ්ඩුව විනාශ කළ රණින්, රට විනාශ කළ රණින්, එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රණින්, යම් ප්‍රමාණයක මාව විනාශ කළ රණින්, ඒ සියල්ලටම දීමට තිබූ එකම විසඳුම සහ පිළිතුර රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියන එකයි මම තීන්දුව කළේ. අපි අපට ගැළපෙන දේශපාලන ගමනක් යා යුතු වෙනවා. උතුරේ ජනතාව ඔහු රැවැට්ටුවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට දීමට හැකියාවක් තිබූ දේවල් රට කඩන්න නැතුව, රට පාවා දෙන්න නැතුව, රට බෙදන්න නැතුව, රට ෆෙඩරල් කරන්න නැතුව උතුරේ ජනතාව වෙනුවෙන් දී යුතු දේ පැහැදිලිවම හිතාමතාම අතපසු කළා. මේ තත්වයන් උඩ මේ ගත්තා වූ දේශපාලන තීන්දුව ඊයේ දවස වගේම අද දවස වගේම හෙට දවසටත් නිවැරදි. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම් මාගත් තීන්දුව තීරණ මම රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමටත් මේ රටට ගැළපෙන දේශපාලන වැඩපිළිවෙලක් ශක්තිමත් කිරීමටත් රට ගැන හිතන ජනතාව ගැන හිතන මානවවාදී ප්‍රබුද්ධයින්ගේ දේශපාලන ගමන් මගක් පෝෂණය කරන්නට සුරක්ෂිත කරන්නට සහ ආරක්ෂා කරන්නට සහ ශක්තිමත් කරන්නටත් මම පියවර රාශියක් ගත්තා. අපේ පාර්ලිමේන්තුවේ සිදු ඒ ගැටුම් සහගත තත්වය ඒ හැසිරීම පක්ෂභේදයක් නොමැතිව මා පිළිකුල් ලෙස හෙලා දකිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, හමුවට ගිය පිරිස්වලට ඒ සියලු ඉදිරිපත් වූ නඩු සම්බන්ධයෙන් නඩු විභාග කර අවසන් තීන්දුව දුන්නේ නැහැ. කීපයකට අතුරු තහනම් නියෝග ලැබුණා. මේ දේශපාලන නඩු පිළිබඳව අධිකරණයෙන් දැක්වූ විශේෂයෙන්ම ප්‍රතිචාරය පිළිබඳව
රටේ ජනතාව තුල විවිධ මත සහ අදහස් තිබෙනවා මම සෑම විටම අධිකරණයට ගරු කරනවා අධිකරණය දෙන්නා වූ තීන්දුව తీරන ඒ සියල්ල මම ඉතාම ගෞරවයෙන් බාර ගන්නවා මේ දේශපාලන අර්බුදයේ තුල විශේෂයෙන්ම අපි හැසිරෙන්නේ ප්‍රජාන්ත්‍රවාදී සමාජයක නීති ගරුකව විනය ගරුකව සෑම විටම ආණ්ඩු ක්‍රම විවස්ථාව ආරක්ෂා කරමින් කියන එක මම කියන්නට ඕනේ මන් දැක්ක අද මාධ්‍යවල පළ වෙලා තිබෙනවා එය මං අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ 225යි මේ 225ම අස්සම් කරලා මට දුන්නත් රනිල් ළගමැති කරන්නේ නැහැ කියන එක මං ඉතාම බොහොම පැහැදිලිව කියනවා ඇයියේ ඔහුගේ මගේ පුජ්‍යලික ප්‍රශ්නයක් නොවේ ඔහුගේ මගේ පාට පිළිබඳව ප්‍රශ්නයක් නොවේ එසේ මා කරන්නේ ඔහු රටට නොගැලපෙන දේශපාලඥයෙක් ඔහුගේ දර්ශනය මේ රටට ගැලපෙන්නේ ඔහු හිතන පතන විදිහ මේ රටට ගැලපෙන්නේ දේශීයත්වය අපේ එකම් අපේ උරුමයන් අපේ සංස්කෘතීන් අපේ සිරිත් විරිත් සම්ප්‍රදායන් අපේ බෞද්ධ ආගමික සහ අනිකුත් ආගමික ධර්මතාවය මේ මිනිස්යයි එකකවත් නැහැ මේ වන විට මම දන්නවා විශේෂයෙන්ම මාව ජනාධිපතිවරයා කරන්න කටයුතු කළ එක්සත් ජාතික පාක්ෂිකයින් මා සමග තරහින් පමණක් නොව මට වෛර කරන බවද මම දන්නවා ආදරණීය මේ රටේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයිනි ඔබේ වර්තමාන නායකයා ඔබේ ගෞරවනීය දේශපාලන පක්ෂය විනාශ කළා එයාගේ නව අන්ත දක්ෂිනාංශික ලිබරල් වාදීන් ඔහු දේශපාලන වශයෙන් හිරි වැටිලා ඒ නිසා ඔහුට දැනෙන්නේ නැහැ ඒක තමයි වෙලා තියෙන්නේ ඒ නිසා මේ තිබෙන සියලු තත්වයන් සැලකිල්ලට ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම අපිට හෙට දවස වෙනුවෙන් තිබෙන රට වෙනුවෙන් අපේ වගකීම් සායුතුකම් අපි ඉටු කරමු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු වෙනවා කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කරන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ අද දවසේ අපිට තිබෙන දේශපාලන අර්බුදය වැඩිම වුණොත් ඉදිරි සතියක් තුල මේ දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාවය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව මා ඔබට පැහැදිලිව සාතික වෙනවා මා ඔබට පැහැදිලිව සාතික වෙනවා ඒ රට වෙනුවෙන් ඒ පොදු ජනතාව වෙනුවෙන් ඒ ඔබ වෙනුවෙන් ඒ හෙට උපදින දරුවන් වෙනුවෙන් ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් මේ සියලු ප්‍රශ්න විසඳා ගන්න මේ රටේ සියලු දේශපාලන නායකයින්ට සියලු දේශපාලන පක්ෂවලට ඒ සියලු දෙනාට මම සාමේ දැද්දිකු කරනවා අපි එකට එකතු වෙලා ප්‍රශ්න විසඳ ගමු අපි පින් කරලා රට වෙනුවෙන් ඒ ප්‍රශ්නේ විසඳ ගමු ඒ පිනට සියලු දෙනා දායක කරගමු ඒ පින කරන්න අපි හදන මල්වට්ටියට හැම කෙනෙකුගේම අත ගස්ස ගමු අග්‍රාමාත්‍ය දුරේ කටයුතු කිරීම වලක්වාලමින් අභ්‍යාචනාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගයේ අභියෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළා අභියාචනාධිකරණය ඊයේ ලබා දුන් අතුරු තහනම් නියෝගයේ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එම නියෝගය ඉවත දමන ලෙසට මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අභියාචන පෙත්සමින් ඉල්ලා සිටිනවා මෙම තහනම් නියෝගයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද මෙවැනි තරම් නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා තම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය පෙත්සමින් ඉල්ලා තිබෙනවා මීට අමතරව අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද පෙත්සම් ගොනු කළා आचार्य विजयदास राजपक्ष चमल राजपक्ष दिनेश गुणवर्धन सह जोन्स्टन प्रणांदु यन मंत्री वरुण ए अतरवनवा मेम हतर दिना अतुलु कैबिनेट मंडलेटद सिय दुरयान्हि कटेतु किरीम वलक्वालमिन अभियाचनाधिकरणय अतुरु तहनाम नियोग निकुत कर तिबुना अदाल अभियाचना पेत संबल वग उत्तर करुवान लेसट एक्सत् जातिक पक्षे नायक रणिल विक्रमसिंह महता अतुलु पार्लिमेंतु मंत्री वरुण 122 देनेकु सह हिटपु कैबिनेट मंडले अमात्य वरुण मेन्म नियोज्य अमति वरुण 49 देनेकु नम कर तिबिनवा
ඊ අභ්‍යාචනාධිකරණය ලබා දුන්නු නියෝගය ඒ මොහොතේම ඒ නියෝගය ලබාගෙන මෙතනින් බැහැලාදී මම කිව්වා අපි අධිකරණයට ගරු කරනවා නමුත් නියෝගය සමග එකග වෙන්නේ නැහැ කියලා. ඒ අනුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාචනාවක් ගොනු කළා. ඒ අභ්‍යාචනාව හෙට දිනේ විවාහ කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාචනාධිකරණයේ ලබා දුන්නු නියෝගය අත්හිටෙව්වොත් හිටපු අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නැවත බලාත්මක වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා මේ වනතුරුත් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කිරීමට කටයුතු නොකර ඉන්නේ මේ තත්ත්වය නිසා. අවසාන වශයෙන් මේ අභියෝජනාධිකරණ තීන්දුව නිසා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තනි පුද්ගල ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙනවා. එම අභියෝජනාධිකරණයේ නඩුවේ වකුත්තර කරුවන් විසින් එම අදාළ ඇපල් දෙකක් ගොනු කිරීම අද දිනේදී සිද්ධ වුණා. හෙට දිනේදීත් මෙවැනි ඇපල් ගණනාවක් ගොනු වෙයි කියන බලාපොරොත්තුව අපි අදාළ කටයුතු කරමින් පවතින්නේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රයේ අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව මැදිහත්කාර පාර්ශවයන් ලෙසට පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබෙනවා. පෙත්සම් විභාගය වැඩිදුරටත් සිදු කිරීම සඳහා හෙට දිනේ දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු මෙසේ මැදිහත්කාර පාර්ශවයන් ලෙසට පෙත්සම් 10ක් ඉදිරිපත් කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පවසන්නේ. අනුපිය දර්ශන යාපා ඩබ්ලිව් ඩීජේ සෙනවිරත්න ශ්‍රියානී විජේ වික්‍රම ලක්ෂ්මන් වසන්ත පෙරේරා අනුරාධ ජයරත්න චන්දිම වීරක්කොඩි පවිත්‍රා වන්නිආරච්චි සිසිර ජයකොඩි චන්ද්‍රසිරි ගජතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පෙත්සම ගොනු කළා. මේ ගැන හින්දා තමයි අපි ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා. අපි අධිකරණයෙම මේ කටයුත්ත බේරගන්නම්. ඒ හින්දා තමයි අපි අධිකරණයෙන් ඉල්ලා හිටින්නේ ජනතාවගේ පරමාධිපත්‍යයේ තියෙන ඡන්දේ මහජනට ඡන්දේ ලැබලා දීලා මේ ආරවුල බේරගන්න අවස්ථාව ලැබලා දෙන්න කියලා. මේ රටේ ව්‍යවස්ථාව සුරක්ෂා වෙන ආකාරයට උත්තරීතර නීතිය රැකෙන ආකාරයට මේ සියලු දේවල් සිදු වෙයි කියලා මම විශ්වාස කරනවා. සම්පූර්ණ සිංහ මහත්තයාට අනුමැතිකම දෙන්න හැකියි. එතකොට ඔබතුමාලා ඊළඟ පියවරසින් ඔබතුමාට පුළුවන් බාර ගන්න. දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ තුන්වෙනි අගමැතිවරේ පත් කිරීම නෙවෙයි. අද හෙට අනිද්දා තර්ක විතර්ක වාද විවාද සිදුවෙමින් පසුව බලාපොරොත්තු වෙනවා මේ රටේ යථාර්ථය අනුව ගැලපෙන තීන්දුවක් අපට ලැබෙයි කියලා. අගමැති ධූරයට පත් කරන රනිල් වික්‍රමසිංහද වෙන කවුරුද්ද කියන එක ඒක ජනාධිපතිවරයා විසින් කළ යුතු දෙයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට ඉතාම හොඳ තීන්දුවක් ලබා දෙවි කියන උපරිම විශ්වාසයක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙනවා. ගමේ සමහර මිනිස්සු බලෙන් අනුගේ ඉඩම් අල්ල ගන්නවා. පැමිණිල්ලක් දැම්මහම 66 එක නඩුවක් දානවා. 66 එක නඩුවක් දැම්මහම අධිකරණයෙන් කියනවා ඔහුට අයිති නැහැ ඉවත් වෙන්න කියලා. පොලිසියෙන් ආවම කියනවා මම යන්නේ නැහැ කියලා. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ පිස්කල් ඕඩරයක් කරගෙන ඇවිල්ලා එළියට දානවා. ඉතින් මං හිතන්නේ ඒ තත්ත්වයට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු පත් විය යුතුයි කියලා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ ගැසට් නිවේදනය తాවකාලික අත්හැරීමක් කළා තියෙනවා. දැන් ඒක ගැඹුරින් සලකා බලනවා. එතකොට తాවකාලික අත්හැරීමක් කියන්නේ ඒ අත්හැරීම නැති වුණොත් මොකද තියෙන්නේ? විසිරුවා හැරියා. විසිරුවා හැරියොත් ඉන්නේ බාරකාර ආණ්ඩුවක්. බාරකාර ආණ්ඩුවක් තියදී තව ආණ්ඩුවක් පත් කරන්න බෑ. महाजन सेवावान කිසිදු බාධාවකින් තොරව අකණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදේශ නියෝග ජනාධිපතිතුමා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ලබා දී තිබෙනවා. ඒ අමාත්‍යංශ ලේකම්වරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙතතුමා පත් කළ අග්‍රමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරී ඉටු කිරීම తాවකාලිකව වළකාලමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අනුවයි මහජන සේවා නිසි පරිදි ඉටු කිරීමට අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ. අමාත්‍යංශ ලේකම්වරුන් සමග වූ මෙම සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී. මෙවැනි අවස්ථාවක රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු ජනතාව වෙනුවෙන් සිය යුතුයකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසටද ජනාධිපතිතුමා නියෝග නිකුත් කර තිබෙනවා. සියලුම රාජ්‍ය සේවාවන් ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත ජනාධිපතිතුමා මෙම නියෝග නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගය තුලින් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ තනතුරු අහෝසි වීමක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
එම තීන්දුව තුලින් අතර කර ඇත්තේ අදාළ තනතුරු වල රාජකාරී කිරීම පමණක් බවයි ඒ මහතා නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. මෙහිදී තවත් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. හෙට දිනේ පාර්ලිමේන්තුව රැස්වන්නේ කැලෑ රජුරුවන්ගේ අතටපත් වෙච්චි පාර්ලිමේන්තුවක් බවට. කථානායකවරයා න්‍යාය පත්‍රයේ සකසා තිබෙන බව තනිවම අපට දැනගන්න ලැබිලා. තවමත් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයක් තියෙනවා. අපිව తాවකාලිකව අපේ රාජකාරී කටයුතු වලින් අත්හිටවලා තිබීම පමණයි. අපේ ධූර වලින් ඉවත් කිරීමේ නියෝගයක් තවම නිකුත් කළා නැහැ. අපි මන්ත්‍රී කණ්ඩායම හෙට දිනේ පාර්ලිමේන්තුවට සහභාගී වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තවදුරටත් වලංගු නැති තත්වයකට පත් කර තිබෙනවා කථානායකවරයා හා මේ ගත්ත පියවරවල් නිසා. කනිජ තෙල් මිල මේ කෙටි කාල පරිච්ඡේදය තුල තුන් වරක් දිගින් දිගටම පහත හෙළුවා. පෝර සානාධාරය ලබා දුන්නා. ගොවි ජනතාව මත පටවලා තිබුණ බදු ඉවත් කළා. තව අනාගත වර්ෂ 5ක් යනතම් කුජ කාර්මික ක්ෂේත්‍රයේ බද්දෙන් නිදහස් කළා. ඒ අනාගතයට ඇතිවෙන හිතකර ප්‍රතිපත්ති ගැනීමට නොහැකි වීම අපේ හෝ ජනාධිපතිතුමාගේ හෝ අග්‍රාමාත්‍යතුමාගේ වරදක් නොවේ. తాවකාලික වශයෙන් මේ අධිකරණ තීන්දුව නිසා මෙකී කටයුතු කෙටි කාලයකට අත්හිටලා තිබෙන බව අපි ජනතාවට ප්‍රකාශ කරන්න කැමැතියි. දවන්ත සහනරසක් දුන්නා. දැන් මේ අධිකරණ තීන්දුවත් එක්ක අද ලබා දීමට තියපුච්ච සහනත් එක්කේ සියල්ල නැවතිලා. දැන් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහත්තයා පෝස්ටර් ගහගෙන සූට් එකක් ඇඳගෙන අගමැති ධූරයේ සඳහා හෝගාලා දුවනවා කැන්වස් කරනවා. එයාසේ සජිත් ප්‍රේමදාස මහත්තයා එක රතපේලියක් කරගෙන රටවට යනවා. මේ දෙකමස්සේ ජම්පි කරනවක මහත්තයා යනවා. ඊළඟ අග්‍රාමාත්‍ය ධූරයට මොහොත සුදුසා මම තියලා ජම්පි කරනවක මහත්තයා. සමනල කණ්ඩායම කියනවා කවුරුත් නැ රනිල් වික්‍රමසිංහ මහත්තයා පමණයි අග්‍රාමාත්‍යවරු හැටියට ඉන්නේ කියලා. තමනාසෙලා හොඳට බලන්න මේ අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කරන මිනිස්සු කවුද? එදා 2009 පරාජය කරන්න හිතරු හතුරු බලවේග ටික. අපි දැක්ක TN එක සහයෝගය දෙන රනිල් වික්‍රමසිංහ අගමැතිකමට දාපු කොන්දේසි ටික. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙවියෝ මතක් කළා. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හතරවරන් දෙවියෝ පහුගිය අවුරුදු තුනමාරේ මතක් වුණේ නැහැ. මේ මහා බැංකුව මංකොල්ල කරනකොට හතරවරන් දෙවියෝ උඩින් ඉන්නවා කියලා එතුමට මතක් වුණේ නැහැ. මෙරටේ මහා විනාශයක් කරනකොට හතරවරන් දෙවියෝ මතක් වුණේ නැහැ. දැන් හතරවරන් දෙවියෝ මතක් කළා දෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා. මොකද එතුමා දන්නවා මේකේ හාට මෙහාට ගියොතින් හතරවරන් දෙවියෝ එතුමට දඩුවම් දෙයි කියලා. මම නියෝජනය කරන වතුකම් කරු ජනතාවගේ වැටුප රුපියල් 1000ක් ලබා දෙන්න තිබුණේ. අද දවසේ ඒක දෙන්න තීන්දුව කරලා හාම්පුතුන් එක්ක සාකච්ඡා කරලා ඒ අවස්ථාව ඉෂ්ට කරගන්න දෙන්න තිබුණේ. නමුත් ඊයේ දවසේ ගත්තා වූ තීන්දුව නිසා ඒක කරන්න පුළුවන් කමක් වුණේ නැහැ. ඒ නිසාම අද වතුකම් කරු ජනතාව පස්සට ගිහිල්ලා තියෙනවා. මේ මැතිවරණයට බය නිසාම නේද මේ කටයුතු කරන්නේ. මැතිවරණයක් ඕනේ කියලායි අපි කතා කරන්නේ. මේ අරගලය කරන්නේ මැතිවරණයක් දෙන්න කියලා. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකින්ගේ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද පැවැතුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙනුයි එය පැවැතුණේ. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කිහිප දෙනෙකු එෙහිදී අදහස් දැක්වුවා. පක්ෂ සියල්ලම එකඟ වෙන දවසක අපි ඡන්දේ තියන්නේ. අනිත් පක්ෂවලට කතා කරලා ඒ වැඩ කටයුත්ත කරන්න කියලා අපි පොහොට්ටුවට කියලා තියෙනවා. එහෙනම් අපේ අධිකරණයත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ වාගේම ස්වාධීනෙන් ක්‍රියා කරන අපේ කොමිෂන් ක්‍රියා කරන අපේ රජයේ නිලධාරීන්ට අපි කියනවා නීතිය අනුව වැඩ කරන්න කියලා. මොකද අන්තිමට අපි ජය ගන්න. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් අභියාචනාකරණයේ තීන්දුවත් අගය කරන බවට තමයි අද අපි මෙතන ප්‍රකාශ කළා. මේක ජනතාවටත් යහපාලන ජයග්‍රහණයක් කියලා මම කියන්න කැමතියි. තව මොන කොහෙ ගියත් උසාවි ඔච්චර තමයි. ඒ කියන්නේ මේකේ තහනම් නියෝග දෙන්නේ නිකන් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉල්ලා ඉන්නවා වහාම ව්‍යස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් බහුතරයේ සහයෝගය තිබෙන රජයක් බිහි කිරීමට වහාම ක්‍රියාත්මක වෙන්න කියලා. තව තියෙනවා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. මේ ටිකේ අධිකරණයේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙන නිසා අපිත් එක නීතිඥවරු කිව්වා දැඩි ක්‍රියාමාර්ග වලට දැමම යන්න එපා අධිකරණයේ නඩු විභාග වෙන නිසා. ලක්ෂ 62ක් ඡන්ද ලබා දෙන්න උදව් කරපු අය තමයි මෙතන වාඩි වෙලා ඉන්නේ අපි ඔක්කොම. ඒ නිසා එතුමාට අපි ඉල්ලීමක් කරනවා ව්‍යවස්ථාව ආරක්ෂා කරවීම එතුමාගේ ලොකුම වාකියමක්. පරම අයිතියක්. අද හෙට මේ ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමා මෙතෙක් ගත් තීන්දුව තීරණ නිවැරදි බවත් ඉදිරියට තැබූ පියවර ආපසු නොගත යුතු බවත් සිංහල රාවය සංවිධානය පවසනවා. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළා. මේ වෙලාවේ තිබෙන්නේ රනිල්ද මහින්දද මෛත්‍රීද කියන ප්‍රශ්නයක් නෙමෙයි. හෙළයන් හා පරයන් අතර තියෙන ප්‍රශ්නයක්. නැවත යුද්ධයකට රට තල්ලු වෙනවද නැද්ද කියන තීරණය ගැනීමේ ප්‍රශ්නයක් මෙතන තිබෙන්නේ. ජනාධිපතිතුමාට අපි කියනවා ඉදිරියට තබපු පියවර ජනාධිපතිතුමනි පස්සට ගන්න එපා. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිසා මේ විදිහට රට අකර්මණ්‍ය වුණා නම් 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත වුණා නම්
රටට අත්වන ඉරණම දෙයියන්ගෙම පිහිටයි නේද? ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ නිර්මාණය කරන්නේ රටේ මහ ජනතාව නම් මහ ජනතාවගේ පැත්තේ ඉඳන් මහ ජනතාවට අවශ්‍ය කරන තීන්දුව తీරන මේ ආයතන තුනෙන්ම ලබා දිය යුතුයි. එක්සත් ජාතික පෙරමුණේ අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක්ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලින් බණ්ඩාර මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්න කියන්නේ දෙන්න බෑ කියලා. කාටද දෙන්නේ? අපි අහනවා එතුමාගෙන් කාටද දෙන්නේ නම් කියලා. එතින් මන් දන්නේ එක්සත් ජාතික පක්ෂේ කවුරුත් සජිත් ප්‍රේමදාස මහත්මයා පැහැදිලිවම කියනවා. මට එපයි කියලා. අපි කියන්නේම රනිල් වික්‍රමසිංහ තමයි අගමැති කරන්න කියලා. අපේ මන්ත්‍රු කීප දෙනෙක් ඊයේ සාකච්ඡා කරා රජයේ මාධ්‍ය ආයතන වලින් ප්‍රධානීන්ට දැනුවත් කරන්න ස්වාධීනව කටයුතු කරන්න. ඒ ස්වාධීනව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරන්න නියමිතයි. ඒක ගිහිල්ලා කියනවාද කෝල් කරලා කියනවාද සූදානම් වෙනතු ඕකට කඩා පැනලා අත්පත් කරගන්න අපිට එහෙම පිස්සුවක් උම්මාදයක් නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආරාධනාවකින් තොරව අද රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයකට හදිසියේ පැමිණ තිබෙනවා. මුජිබ රහුමාන්, ආශුමාරසිංහ, ජේසී අලවතුවල, රෝහිණී කවිරත්න, සංදීප් සමරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් මෙසේ රාජ්‍ය ආයතන කිහිපයකට පැමිණ තිබුණා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ගියම පිරිස සභාපතිවරයා පිළිබඳ විමසා යලි පිටව ගිය බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටද ඔවුන් පැමිණි අතර ස්වාධීනව කටයුතු කරන ලෙස එහිදී ඉල්ලීමක් කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයටද ගිය මෙම පිරිස එහිදී අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සමගද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අදහස් පළ කළා. අද මුජබල් රහුමාන් මහත්තයා අලවතුගල මන්ත්‍රීතුමා, එද ආංශුමාරසිංහ මන්ත්‍රීතුමා, රෝහිණි විජේරත්න කවිරත්න මන්ත්‍රීතුමිය, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. අද බලහත්කාරයෙන් ගිල රූපවාහිනී සංස්ථාවටයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆොටෝ ගලවන්න කියලා සියලු දෙනාටම කියලා තර්ජනය කරලා එනවා. මේ මොකද්ද හදන්නේ? රාජ්‍ය මාධ්‍ය ආයතන පසුගිය වසර කිහිපය තුළ විශාල කඩාවැටීමකට ලක්ව තිබූ බව යුක්තියට හඬක් සංවිධානය පෙන්වා දෙනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ මහලොකුවට සාධාරණ සමාජයක් ගේන්න කතා කරපු සමන නීලා, වියන් ගොඩලා, දඹර අමිලහාමුදුරුවෝ මේ හැම කෙනෙක්ම අද මහා වැටුප් ලැබලා තියෙනවා ලක්ෂ ගණන් වලින්. ඒ එක්කම අපි ලබන සතියේ වෙද්දී නම් ගම් සහිතවම එලි කරනවා මාර්ග සංවර්ධන අධිකාරිය දැවැන්ත පිරිසකට මුදල් ගෙවලා තියෙනවා. ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයාගේ ඥාති සංග්‍රහ වාහන මේ වරප්‍රසාද වරදාන දීලා තියෙනවා. අද රාජ්‍ය මාධ්‍ය ආයතන දෙක පහුගිය කාලවකවානුව තුළ දැඩි බිඳ වැටීමකට ලක් වෙලා තියෙනවා. ශ්‍රේණිගත කිරීම වලිනුත් පල්ලෙහාට වැටිලා තියෙනවා. ආදායම් අතිනුත් පල්ලෙහාට වැටිලා තියෙනවා. ස්වාධීන රූපවාහිනිය ශ්‍රේණිගත කිරීම වලින් 2014 දෙසැම්බර් වෙද්දී නොම්බර 1ට හිටියා. අද නොම්බර 7ට වැටිලා තියෙනවා මේ පහුගිය කාලවකවානුව අවුරුදු 3 මාර තුළ. උපදේශකයන් 5 දිනක් පත් කරගෙන තියෙනවා. එක උපදේශකයෙකුට රුපියල් ලක්ෂ 2ක පමණ දීමනාවක් දීලා තියෙනවා. කිසිදු විෂයට අදාළ නැති පස් දිනෙකට තියනහඳ ඉල්ලීම තමයි 225 දිනෙකට මේ රට පිළිබඳව තීරණය ගන්න ඉඩ දෙන්න එපා. 1,60 ලක්ෂයකට මේ තීරණයට ඉඩ දෙන්න. ඊයේ දිනේ වන විට ව්‍යවස්ථාදායකයත් විධායකයත් පමණක් නොවේ අධිකරණයත් බල අරගලය තුළ එකට එකතු වීමෙන් තාමත්ම රටක් විදිහට අසහනකාරී තත්වයකට මේ රටේ මහ ජනතාව මේ වෙනකොට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා කළ හැකි ඉතාමත්ම හොඳ කාර්යය පාර්ලිමේන්තු මහමැතිවරණයකට යාමට ඉඩ දෙන්න කියයි. අද මේ රටේ ගොඩනැගිලා තියෙන ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ මත ගැටුම මේ රටේ තරුණ විතා කණගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මේ තිබෙන අර්බුදයට විසඳුමක් ලෙස මේ රටේ තරුණයන්ට අවස්ථාවක් දෙන්න ඡන්ද පොළට යන්න අපි සිහින දකින රට නිර්මාණය කර ගැනීමට කරුණා කරලා මේ රටේ තරුණයන්ට ඉඩක් ලබා දෙන්න කියන එක. රට පත්ව ඇති අර්බුදකාරී වාතාවරණය අවසන් කර යහපත් රටක් නිර්මාණය කිරීමේ අදිෂ්ඨානයෙන් යුතුව රට පෙරහැරක් ආරම්භ කරනවා. ඒ නාරහින් පිට අභයාරාම විහාරස්ථානයේදී රටේ ඇති දේශපාලන අර්බුදයට එකම විසඳුම මහමැතිවරණයේ බැවින් එය පවත්වන ලෙස ඉල්ලා සිටීම රත පෙළපාලියේ ප්‍රධාන අරමුණක්. මැතිවරණය නොතියා වෙන වෙන දේවල් කරමින් අද විධායකගේ බලතල විහාරස්ථානායකගේ බලත වෙනත යමු කරමින් රට විනාශ කරන තත්ත්වෙට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපට බලාපොරොත්තු වෙන්නේ මේ රටේ පරමාධිපත්‍ය ජනතාවයි. ජනතාවට පක්ෂ ජනතාවට කැමති ජනතාවට ඕනෑ කෙනෙක් පාර්ලිමේන්තුවට යවලා මේ රට ගොඩනගා ගන්න අලුත් පාර්ලිමේන්තුව පත් කරන්න කියලා අපේ එකම ඉල්ලීම. මොන පොතේ මොන විදියට තුනත් ජනතාවගේ අයිතිය ජනතාවට තියෙන්න ඕන. ඇමති මණ්ඩලයක් නැහැ, අගමැතිවරයෙක් නැහැ. මොනවද මේ කියලා හිතෙන තත්ත්වෙට පත් වෙලා තිනවා. අපි සම්පූර්ණ අනාථ වෙච්ච ඉඳලා තියෙන විශාල මහනුවර වගේ
වෙලා තියෙනවා. දෙයයන්ට බුදුන්ට කියන ඇරෙන්න වෙන කෙනෙක්ට කියන දෙයක් නෑ මේක. මේ බහුබූත කරන්නට සියලු දෙනා එකතු වෙලා පාර්ලිමේන්තු විසිරුණා. පාර්ලිමේන්තු මහමැතිවරණයක් දීපල් අපිට රට පත්වැති ඌදුරුවලින් ආරක්ෂා කර රටට ආශිර්වාද දෙක්කරමින් රථ පෙළපාලිය අභයාරාමයේ සිට සීනිගම දේවාලය දක්වා ගමන් කිරීමට නියමිතයි. පැවිදි හඬ සංවිධානයේ මහා සංඝරත්නය හා සිවිල් සංවිධාන නියෝජිතයන් මීට එක්ව සිටිනවා. මේ සංවිධාන කරන්නේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk